සාදරයෙන් පිළිගන්නවා අදත් crack logic youtube channel එකෙන් ඔයාලට අද අදත් අපි අලුත් දෙයක් ඉගෙන ගනිමු කොහොමද windows 10 එකේ password එක bypass කරන්නේ එහෙම නැත්නම් password එක අමතක වුණා නම් කොහොමද password එක අරගෙන අපේ data වලට අපේ files වලට කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න මේක open කරගන්නේ කොහොමද කියලා ඔයාලට windows 8.1 එකත් මෙහෙමයි windows 7 එකත් මෙහෙමයි ඉතාම පහසුවෙන් පුළුවන් මේ විදියට මේ අනුගමනය කරලා ඔයාලට මේක open කරගන්න ඉස්සලාම ඔයාලට පේනවා ඇති මෙතන දකුණු පස කෙළවරේ utilman key එක තියෙනවා මේ key එක භාවිතා කරලා තමයි අපි මේක open කරගන්නේ කොහොමද අපි කරන්න කියලා ඔයාලට මම මෙතන පෙන්නලා තියෙනවා utilman exe file එක අපි cmd විදියට rename කරගන්නවා ඒක තියෙන්නේ c එක ඇතුලේ ඔයාලගේ windows install කරපු partition එක ඇතුලේ windows කියන folder එක ඇතුලේ system 32 කියන එක ඇතුලේ තමයි මේ utilman එතකොට අපිට මෙතන පේන්න තියෙන්නේ මේ icon තුන විතරයි මගේ logo එකට ඇත්තටම power icon එක මේ වැහිලා තියෙන්නේ එතකොට මේ මේක භාවිතා කරලා අපි කොහොමද මේකේ open කරගන්නේ කියලා අපි දැන් බලමු ඉතාම පහසු ඉතාම ලේසි බය වෙන්න එපා ඔයාලට පුළුවන් ඔයාලටම කරගන්න මේක ප්‍රශ්නයක් ගැටලුවක් තිබුණොත් මට අනිවාර්යයෙන්ම comment කරන්න ඔයාලා අලුත් මේ වගේ video එකකින් subscribe කරලා තියාගන්න දාපු ගාම ඔයාලා bell icon එක ඔබලා තියාගන්න බලා ගන්න පුළුවන්. එතකොට අපි ඉස්සරහට ගිහිල්ලා දැන් බලමු කොහොමද මේක open කරගන්නේ කියලා. ඉස්සලාම power button එක ඔයාලට වැහිලා තියෙනවා මගේ මේ extra logo එකෙන් දකුණු පස කෙළවරේ පහලින්ම එතෙන්ට ගිහිල්ලා අපි මේක shut down කරගමු. shut down කරලා machine එක restart කරන්න restart කරනකොටම ඔයාලට පෙනේවි මේකේ open වෙනවා windows එක windows එක open වෙනකොටම ඔයාලා කරන්න ඕනේ නැවත power button එක ඔබලා off කරන්න දෙපාරක් විතර එහෙම කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ කොහොමද මේ windows එක repair mode එකේ open වෙන්නේ කියලා අපිට ඒ repair mode එකට එන එක තමයි අවශ්‍ය වෙන්නේ ඔයාලට පේනවා මේ විදියට power button එක දෙපාරක් විතර ඔබලා off කරන්න ऑफ කරාට පස්සේ ඔයාලා ඊට පස්සේ normal power button එක ඔබන්න තුන්වෙනි පාර පේනවා ඇති එතකොට preparing automatic repair mode එකේ දැන් ඔයාලට මේක open වෙනවා බලන්න මේක open වුණාට පස්සේ ඊළඟ step ටික ඔයාලට පේනවා ඇති මෙතනින් advance වලට යන්න advance option වලට මම click කරනවා advance option එකට ගියාට පස්සේ ඔයාලට ओपन වෙනවා මේ විදියට continue troubleshoot මම troubleshoot කරනවා මේක ඉතාම පහසුයි බය වෙන්න එපා ඔයාලා ඕන කෙනෙකුට මේක කරගන්න පුළුවන් ඉතාම පහසුවෙන් ඔයාලා මේ step ටික මම මෙතනින් නැවත advanced option එකට යනවා restart කරන්න එපා ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට එනවා මම මෙතනින් system image කියන එක click කරනවා ඊට පස්සේ message එකක් එනවා මම ඒක close කරා දැන් අපි next යමු right මේ message එක ඔයාලා close කරන්න අපි දැන් ඊට පස්සේ next යමු මෙතන icon එක ඇත්තටම තෝරලා next යන්න ඊට පස්සේ advance option එකට යමු install driver right okay කරන්න अभी मैं विदेश ओके कर ला इस तरह टे आमु को हम तो मेकर ईलंग स्टेप की पे इतना पास वेंग करेगा निकल वाल्ड पेन वैसे मैंने मैं विदेश टा ओपन नुना दें मामे में तें दे मागे मामे याना वा दिस पीसी किया ने एक टो वाल्ड पेन वैसे वम वम पास केलवर रहती है ना वा लाइब्रेरीज दिस पीसी किया ला වලගේ මැෂින් එක ඇතුළට ඇතුල් වෙන්න මගේ ඇත්තටම මේකේ Windows එක මම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ local disk E එකේ ඔයාලගේ බොහෝ විට මම මැෂින් වල දැකලා තියෙනවා local disk C එකේ තමයි මේක තියෙන්නේ නමුත් මගේ මේක local disk E එකේ තමයි මම මේ මැෂින් එකේ මගේ මේ HP මැෂින් එකේ මම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ මගේ Windows 10 එක මම මේක ඕපන් කරා Windows E එක ඕපන් කරනවා Windows E එක ඕපන් කරලා අපි ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා Windows folder කියලා එකක් තියෙනවා ඒ Windows folder එක ඕපන් කරන්න ඊට පස්සේ
අපි බලමු මේ විදියට ඕපන් කරන්න ඊට පස්සේ අපි Windows එක ඕපන් කරාට පස්සේ ඔයාලට පේනවා system 32 මම පහලින් දීලා තියෙනවා බලන්න system 32 කියන එක ඕපන් කරන්න ඕපන් කරාට පස්සේ ඔයාලට පේනවා utilman තියෙනවා utilman මම rename කරනවා utilman 1 විදියට utilman කියලා තියෙන key එක මම utilman 1 විදියට rename කරලා අපි යමු ඉහලින්ම U අකුරෙන් පටන් ගන්න තැන ඔයාලට මෙතනින් බලාගත්තම ඉතාම ඉක්මනින් හොයා ගන්න පුළුවන් ඊට පස්සේ CMD C අකුරෙන් පටන් ගන්න ඉහලට ගිහිල්ලා අපි බලමු මේ CMD තියෙනවා මම මේක rename කරනවා utilman කියලා ඔයාලට පේන්නේ නැති අර Windows lock screen එකේ utilman key එක තිබුණා දැන් අපි ඒක CMD එක අපි එතෙන්ට අරගෙන command prompt එක හරහා මේක open කරන්න තමයි යන්නේ අපේ plan එකේ එක එතකොට අපි මෙතනින් මම CMD එක utilman කියලා rename කරා right මම මේ ඔක්කොම close කරලා continue කරනවා machine එක නැවත restart වෙන්න ඔයාලට පේනවා ඇති මේ විදියට open වුණා මෙතෙන්දි දැන් මගේ machine එකේ නම HP ඔයාලගේත් machine එකට නමක් ඇති ඒ නම මතක නැත්නම් ඔයාලට මේ නම හොයා ගන්න පුළුවන් මම කියන්නම් මෙතනින් අපි utilman key එක click කරන්න දැන් අපි utilman key එක CMD key එක තමයි utilman විදියට නම් කරලා තියෙන්නේ දැන් open වෙන්නේ අපිට command prompt එක තමයි මෙතනින් open වෙන්නේ මේකට click කරාම අපි මේක click කරලා බලමු command prompt එක open වුණා මේ විදියට එතකොට ඔයාලගේ machine එකේ නම මතක නැත්තම් who I am කියලා ගහන්න who am I කියලා ගහන්න simple ලකුරේ එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඒ කමාන්ඩ් එක දෙමු අපි who am I ඔයාලට පේනවා ඇති system file වල තමයි දැන් මේක තියෙන්නේ එතකොට ඊළඟට අපි මේක මෙතනින් net user කියලා type කරමු කරලා enter කරන්න ඔයාලට පේනවා ඇති HP කියලා තමයි මගේ දෙවනි පේළියේ නම තියෙනවා HP කියලා ඔයාලගේ නම මතක නැත්නම් අතනින් බලා ගන්න පුළුවන් ඔයාලට පේනවා නම ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදියට username එක username h username space hp space තරුව ගහලා enter කරන්න දෙපාරක් enter කරාට පස්සේ ඔයාලට password එකක් නැතුවම මේක enter වෙනවා ඊට පස්සේ මෙතන password එක නැහැ password එක අයින් වුණා ඔයාලට අවශ්‍ය නම් password එකක් දෙන්නත් පුළුවන් මම ඇතර password එකක් දෙන්නේ නැහැ මේ command එක ගහලා user මෙතනින් මේක close කරනවා close කරලා අපි යමු ඉස්සරහට එන්ටර් කරලා ඔයාලට පේනවා කිසිම අපහසුාවක් නැතුව මෙන්න password එක අයින් වුණා open වුණා මෙහෙම තමයි Windows 7 එක Windows 8.1 එක Windows 10 එක ඊටාම පාසුවෙන් ඔයාලගේ password එකට bypass එකක් දීලා යන්නේ මේ විදියට තමයි එහෙමනම් ඔයාලා හැම දිනාටම මේකෙන් ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා හිතනවා අනිවාර්යයෙන්ම subscribe කරන්න බය වෙන්න එපා ඔයාලගේ data හෝ මුදලක් වැය වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම channel එක මේ ෂෙයා කරන්න යාළුවන්ටත් බලා ගන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපිට කියන්න අපි ඒවට වීඩියෝ එකකින් ඔයාලට මේ අලුත් වීඩියෝ එකක් අරගෙන අවිලා ඒක අපි ඔයාලට සෝල්ව් කරලා දෙන්න. ඒ වගේම තමයි මේකත් මේ මගේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් තිබුණ ප්‍රශ්නයක් තමයි මේ අපි අද අලුත් වීඩියෝ එකකින් ගනාවේ. එහෙනම් හැමෝටම අලුත් වීඩියෝ එකකින් හමිනතුරු ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.